අද අපි ඩේලි මිර පුවත්පතේ වාර්තාවක් පළ කරලා තියෙනවා ප්‍රමිත බණ්ඩාර තින්නකෝන් රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කරන ලද බරපතල ප්‍රකාශයක් ඒ ප්‍රකාශයට අනුව අපිට අපි දකිනවා ප්‍රමිත බණ්ඩාර තින්නකෝන් මහත්මයා කියනවා මේ රටේ ප්‍රාදේශීය බුද්ධ්‍යංශ හඳුනාගෙන තියෙනවායි කියන මේ කුරුන්දි විහාරයේ සම්බන්ධ ඇති වුණු නොසන්සුන්තාවය විශේෂයෙන්ම බෞද්ධ දමිළ ජනතාව අතර ඇති වුණු නොසන්සුන්තාවය පිටුපස සිටින්නේ එහෙමත් නැත්නම් එය අවුස්සනු ලබන්නේ කතෝලිකයෙක් කියන දේ. ඉතින් මේ පුවත ඇසීමෙන් අපි ඉතාමත්ම කනගාටුවටත් පුදුමයටත් පත් වුණා. මොකද රටක යම්කිසි වගකීමක් දරන ඇමතිවරයෙක් මෙවැනි ප්‍රකාශයක් කරද්දී දැන් යම් කිසි කෙනෙක් වැරද්දක් කළාම ඒ පුද්ගලයා කතෝලිකයෙක්ද බෞද්ධ කෙනෙක්ද දමිළ කෙනෙක්ද සිංහල කෙනෙක්ද කියලා හංවඩු ගැහිම මේ රටේ සංස්කෘතියද මේ රටේ සදාචාරයද කියලා අපි අහන්නට කැමතියි. ඒ තුල අපි නිරන්තරයෙන්ම දකින්නේ මේ රටේ ජරා ජීර්ණ උණු මෙතෙක් කල පැවතුණු මේ දේශපාලනඥයින් විසින් අපේ රටට කරන ලද මහා විශාල සාපයක පෙරනිමිති තමයි අපි දකින්නේ. ඒ කියන්නේ මේ ගත වුණු ඉතිහාසයේ පුරාවටම අපි දකින්නේ දේශපාලනඥයින් තමන්ගේ ඡන්ද වැඩි කර ගැනීම සඳහා බලයේ පවත්වාගෙන යන්න ඕන නිසා මේ ජාතිවාදය ආගම්වාදය නිරන්තරයෙන්ම අවුස්සමින් ජනතාව බෙහෙද බින්න කරමින් ඒ තුල ඇතිවෙන්නා වූ ඒ බෙහෙද බින්නතාවය තුලින් තමන්ගේ පැවැත්ම දේශපාලන පැවැත්ම සකසා ගැනීම තමයි ඒ තුල අපි දකින්නේ. එතකොට අපිට සැකයක් මතු වෙනවා මේ රාජ්‍ය ඇමතිවරයා රජයේ ප්‍රධාන කොටස්කරුවෙක් වන ඔහු මේ රජයේ යම්කිසි ක්‍රියාවකට අනුබල දෙමින් ළඟ එන යම් කිසි මැතිවරණයකින් ජය ලබා ගැනීම සඳහා කරන්නා වූ කුමන්ත්‍රණයක පළමු පියවරද මේ කියලා අපිට අහන්නට සිද්ධ වෙනවා. ඉතින් මොකද අපිට එවැනි උදාහරණ එවැනි අත්දැකීම් මේ රටේ ඕන තරම් තියෙනවා. දැන් අපි දකිනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඊට සාධාරණත්වයේ ඉල්ලලා මොරගහන කතෝලික නායකත්වය ඒ හඬ බාල කරන්නට ඒට අවමන් කරන්නට ඒ ශක්තිය මැඩපවත්වන්නටද මෙබැනි ආගමික නොසන්සුන්තාවයක් ඇති කරන්නට මේ ඇමතිවරයා කටයුතු කරන්න කියන දේ අපිට බොහොම සැකයක් මතු වෙනවා. ඒ වගේම තමයි ඔහු කොහොමද කියන්නේ මේ සිද්ධියට සම්බන්ධ කෙනා කතෝලිකයෙක් කියලා හඳුනගන්නේ කොහොමද? ඒ කියන්නේ කතෝලිකයෙක් ලෙස පෙනී සිටින යම් කිසි කුමන්ත්‍රණකාරයෙක් වෙන්නට පුළුවන්, සැබවින්ම ඔහු කතෝලික නොවන ක්‍රිස්තියානිකාරයෙක් වෙන්නට පුළුවන්, ඔහු කිසිම ආගමක් අදහන්නේ නැති කෙනෙක් වෙන්නට පුළුවන්. එතකොට මේ සියල්ල මෙහෙම තියෙද්දි කතෝලිකයෙක් මේ සම්බන්ධ ප්‍රශ්නය අවුස්සමින් එයින් වාසි ලබා ගන්නට උත්සාහ කරනවායි කියන මේ ප්‍රකාශය බලවත් ශාපරාදී ප්‍රකාශයක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් ඒක නිසා කරුණා කරලා මේ ඇමතිවරයාට ඉහළින් සිටින දේශපාලන අධිකාරියට අපි බල කරලා කියනවා මේ ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධ යම් කිසි අදහසක් එය නිවැරදි කරන්නට හෝ එහෙම නැත්නම් ඔහු කරපු ප්‍රකාශය හිලා දකින්නමයි කියලා ප්‍රසිද්ධියේ කියන්නට කරුණා කරලා ඉදිරිපත් වෙන්නට කියලා. එහෙම නැත්නම් අපි දකිනවා මේ රජය යම් කිසි කුමන්ත්‍රණකාරී කාර්යයක යෙදෙනවා ඔවුන්ගේ මෙම පැවැත්ම වෙනුවෙන් ඔවුන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් කියලා අපිට සැකයක් මතුවෙන නිසායි අපි ඒ ආකාරයෙන් ඉල්ලීමක් කරන්නේ. දැන් ඒ වගේම තමයි දැන් මේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධව බරපතල ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කරන්නේ කතෝලිකයෙක් මේ කාරණාව කුරුන්දු විහාරයේ මේ ගැටලුව සම්බන්ධයෙන් පිටිපස්සේ ඉන්නවා කියන කාරණාව කතෝලික ප්‍රජාවටම කරන මේ නිකන් මේ තර්ජනයක් නැතිනම් චෝදනාවක් වෙන්න පුළුවන්. ඒක කොහොමද ඔබතුමාලා දකින්නේ? නෑ ඒක වෙන්න ඕනේ මේ සමහර විට මේ පාස්කු ප්‍රහාරයේ අර වැරද්ද වහගන්න වගේ නිකන් ඒ වගේ ලයින් එකකුත් එතන පේනවා. ඔබ වහන්සේලා කොහොමද ඒක දකින්නේ? උදැන් පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉල්ලලා හඬ නගනවා කාදින නිමි පන්නන ඒ වගේම කතෝලික නායකත්වයේ කතෝලික ගිහි සංවිධාන. එතකොට මේ රජයට ඒ වගේම පැවති රජයන්වලට මේක මහා කංකරච්චරයක් වෙලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරයේ සාධාරණත්වය ඉල්ලන්නට. ඉතින් ඔවුන්ට අවශ්‍යයි මේ සියලුම පාර්ශ්වයන්වලට අවශ්‍යයි මේ පාස්කු ප්‍රහාරයේ සාධාරණත්වය ඉල්ලලා කෑමරු දෙන අයව මැඩපවත්වන්නට ඒ හඬ නැති කරන්නට. ඉතින් ඒක නිසා අපිට ලොකු සැකයක් මතුවෙනවා මේ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා වෙනුවේ ලෙස පෙනී සිටින මේ ප්‍රමිත බණ්ඩාර තින්නකෝන් මහත්මයා මෙවැනි
බරපතල චෝදනාවක් සිද්ධ කරන්නේ විශේෂයෙන්ම කතෝලිකයෙක් මේ සඳහා මැදිහත් වෙලා ඉන්නවයි කියලා මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම තුලින්ම අපි දකිනවා ඒ අර පාස්කු ප්‍රහාරයට සාධාරණත්වයේ ඉල්ලලා හඬ නගන ඒ හඬ නැති කරන්නට ඒ හඬ මැද පවත්වන්නට හිතාමතාම කරන්නා වූ බරපතල චෝදනාවක් ලෙස තමයි අපි දකින්නේ. ඉතින් ඒක නිසා අනෙක් පැත්තෙන් ආගමික ප්‍රජාවකට කරන්නා වූ මහා නිඳාවක් අපහාසයක් ලෙස තමයි අපි ඒ දකින්නේ. මොකද ඒ පුද්ගලයා කතෝලිකයෙක් වෙනුවෙන් පෙනී සිටින යම් කිසි කූට පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඔහු කතෝලික නොවන කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් කතෝලික හෝ කතෝලික නොවන කෙනෙක් වුණා. එතකොට මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුව ඔහුන් හඳුනගෙන තියෙනවා නම් ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කරලා ඒ අවශ්‍ය කරන දඬුවම් ලබා දීම මිසක් රජයක් සිදු කළ යුත්තේ මෙවැනි ආගමික හෝ ජාතියක් එල්ල කරගෙන මෙවැනි ප්‍රචාර මෙවැනි ප්‍රකාශනිකුත් කිරීම නෙමෙයි. ඒ තුලින් වෙන්නේ මේ රටේ ආගමික සහ ජාතීන් අතර යම් කිසි නුසන්සුන්තාවයක් ඇති වෙලා ඒ තුල ආගමික ජාතිවාදී ප්‍රශ්න ඇති වෙලා අපේ රට තවත් පල්ල තව තවත් පල්ලහැට වැටිලා මේ රට නැත්තටම නැතිවීම තමයි මේ තුල සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ වගකීමක් තියෙන නිලධා දේශපාලනඥයෙක් ලෙස මේ කරන්නා වූ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊට ඉහළින් ඉන්න දේශපාලන අධිකාරිය යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබෙනවා. මොකද මේක කතෝලික ප්‍රජාවට විතරක් කරන ලද නිඳාවක් අපහාසයක් නෙමෙයි. මේ රටේ අනිකුත් ජාතීන්ට විවිධ ආගම්වලට සිදු කළා වූ අපහාසයක් නිඳාවක් ලෙස තමයි අපි මේ ආකාරයෙන් දකින්නේ. දැන් ඒ වගේම තමයි එතකොට කතෝලිකයෙක් කියලා එම චෝදනා කරනකොට කතෝලික සභාව විදියට ඔබතුමාලගේ පාර්ශවයෙන් නැත්නම් කාදලතුමන්ගේ පාර්ශවයෙන් ඇමතිවරයාගේ විමසීමක් කරේ නැත්නම් මේ තොරතුරු අපිට දෙන්න සත්‍යද නැද්ද කියලා බලන්න. අපි අද දවසේ තමයි මේ ආකාරයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්නේ. ඉතින් මේ ප්‍රකාශය නිකුත් කිරීම තුලින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඒ ඇමතිවරයාට වගේම මේ රටේ ජනාධිපතිතුමන්ට අගමැතිතුමන්ට අපි මේ ආකාරයෙන් ඉල්ලා සිටින්නේ මේ ආකාරයෙන් බල කර සිටින්නේ මේ සිද්ධිය ඇත්තක්ද මේ ඇමතිවරයා කියන කාරණය ඇත්තක්ද කියලා හොයලා බලන්නට. මේක ඇත්තක් නෙවෙයි නම් මේක ප්‍රකාශය නිකුත් කරන ඇමතිවරයා හෝ වාර්තා කරන යම් කිසි කණ්ඩායමකට සුදුසු දඬුවම් දීලා මේ ලංකාවේ මේ වගේ සිද්ධීන් ඇති නොවෙන්නට මේ තමන්ගේ දේශපාලන වාසි ලබා ගන්නට ජාතීන් අතර ආගම් අතර බෙද බින්නතා ඇති කිරීමේ මේ සංස්කෘතිය සහ මුලින්ම නවතා දමන්නට කියලා තමයි අපි රජයේ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.